පලත් පාලන චන්දවිමසීම පැවැත්වීම කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් WMR විජේසුන්දර ඉදිරිපත් කළ පෙත්සම අද පස්වරුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ ශිරාන් ගුණරත්න HMD නවස් සහ ස්තුරේ රාජාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. ඉකුත් දහවනදා එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නියදේශ සාලිය පීරිස් මූලික විරෝධතා මතු කරමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා තිබුණා. එම මූලික විරෝධතාවයට අදාළව අද පෙත්සම කැඳවීමෙන් අනතුරුව පෙත්සම් කාර්ය පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නියදේශ ෆයිස් මුස්තාපා කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බාධා කිරීම වලින් තොරව ඡන්ද විමසීම පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමග ජනබලවේගයෙන් කොළඹ මහනගර සභාවට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමද අද සලකා බැලීමට නියමිතයි. මේ අතර කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසට රාජ්‍යට බල කරමින් පැවති විරෝධතාවයක් අම්පාර නගරයේදී පැවැත්ුණා. මැතිවරණය සම්බන්ධයෙන් ෆෙඩරල් සංවිධානයේද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. මීට පෙර මැතිවරණය පවත්වන බවට එකඟතාවයක් අධිකරණ ඉදිරියේදී පළ කරනු ලැබුවා. ඒ එකඟතාවයට අනුව ක්‍රියා කරන්නට තිබෙන බාධක ඔවුන් මෝසමක් මගින් අධිකරණයට දන්වලා තිබෙනවා. ඊට අදාළ නඩුකරයත් අද අධිකරණයේ විභාගයට නියමිතයි. මැතිවරණ නීතියේ තියෙන ප්‍රකාරව පවත්වන මැතිවරණ විධායකයට නවත්තන්න පුළුවන්ද බැරිද, මැතිවරණ නීතියට පිටින් මැතිවරණ ක්‍රියාවලිය වළක්වන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව ඓතිහාසික තීන්දුවක් වර්තමාන තත්ත්වය තුළ මේ අධිකරණ ක්‍රියාවලිය අපි දකින්නේ. අනාගතයේ ලංකාවේ දේශපාලන භාවිතාවේ මැතිවරණ සිටීමේ හැරවුම් ලක්ෂයක් වෙන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව ලක්ෂ 5000කට ආසන්න හෝ වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කරලා තියෙනවා මේ රටේ ජනතාවගේ මුදල්. මේ ආකාරයට වියදම් කරලා එහි ප්‍රතිඵලය ගන්න බැරි තත්ත්වයකට පත් වුණොත් එහි වගකීම මේ සඳහා දේශපාලන නායකත්වයේ දීපු ඒ දේශපාලන නායකයෝ වග කියනවාද, රාජ්‍ය නිලධාරීන් ඒ වගකීම ගන්නවද, ඒ වගකීම කවුද ගන්නෙ? රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.